සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියද ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක් ආන්දෝලනයකට තුඩු ඇමරිකාවේ විවිධ අදහස් විදෙස් ගමන් තහනමද 17 තෙක් දීර්ඝ කෙරේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් වෙනුවෙන් රජයෙන් රැකියා ලක්ෂයක් MCC ගිවිසුම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නැහැ කැබිනට් ප්‍රකාශක කියයි නව රජයේ අමාත්‍යංශ ගැසට් කිරීම මුජුබර්ගේ විවේචනයට පොළොන්නරුව බකමූනේ අලි මෙහෙයුම බ්‍රිතාන්‍ය මහමැතිවරණය ඇරඹේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාල සීමාව තුළ බලපෑමක් එල්ල නොවන බවට ස්ථිර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනෙන් ජනාධිපතිවරයාගේ සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ප්‍රථම හමුව අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍ය ප්‍රධානීන් එක්ව සිටියා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේදී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථිර වශයෙන්ම සහතික වන බවයි. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස මාධ්‍යයට කළ යුතු කාර්යභාරය ගැන මට අවබෝධයක් තිබෙනවා. නමුත් ඒ නිදහස කිසිම අයුරකින් නැති වෙන්නේ නැහැ. ඒකම කළ යුතු කාර්යභාරය වගකීම ඒ අයුරින්ම ඉටු කරන්නට කියන එකත් මම ඉල්ලා හිටිනවා. මාධ්‍ය හැටියට ඒ අවශ්‍ය නිදහස මගේ යටතේ සම්පූර්ණයෙන්ම ලැබෙනවයි කියන එකත් මම තහවුරු කරන්නට ඕන. ඒ වගේම වැරදි දේවල් විවේචනය කිරීම ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක විය යුතුයි. මාධ්‍යට විශාල වගකීමක් තිබෙනවා. අද මගේ ජයග්‍රහණය ගැන බැලුවොත් විශාල බලාපොරොත්තු සහිතව තමයි ජනතාව ඡන්දය ලබා දුන්නේ. එකක් තමයි කාර්යක්ෂමතාවය, ජනතාවට විය යුතු සේවය, දේශපාලඥයන්ගෙන් වගේම නිලධාරීන්ගෙන් ලැබිය යුතුයි කියන කාරණය. ඒ වගේම අපේ රටේ තියෙන දූෂණය නැතිවිය යුතුයි කියන කාරණය. ආර්ථික සංවර්ධනයක් සෑම ජනතාවටම ජීවත් විය හැකි පරිසරයක් මේ රටේ ඇතිවිය යුතුයි කියන කාරණය. දැන් අපි දැක්ක රැල්ලක් ඇති වෙලා තියෙනවා තරුණ තරුණයන් අතර. විශේෂයෙන්ම කවුරුවත් මෙහෙවන්නේ නැතුව පින්තූර ඇඳලා පිරිසිදු කරන්න, මේවා සමාජය තුලින්ම ඇතිවෙච්ච ප්‍රවණතාවයන්. දැන් මේකෙම පේනවා කොපමණ බලාපොරොත්තුවක් රට තුල ඇති වෙලා තියෙනවද කියන එක. මෙවැනි බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමත් මං හිතන්නේ මාධ්‍යෙන් සිදු වුණොත් අර ජනතාව බලාපොරොත්තු වෙන මේ අපේක්ෂාවන්ට රුකුලක් කියලා මම හිතනවා. මේ බලාපොරොත්තුන් තමයි අද ජනතාව තුළ තියෙන්නේ. ඉතින් ඒවා මාධ්‍යම හරහා ප්‍රචාරය කරනවා නම් මං හිතන්නේ ඒක තාමත්ම වැදගත්. ඒකම මගේ පැත්තෙන් මම ඉල්ලන්නේ මම කිසිම අයුරකින් මාධ්‍යයට බලපෑමක් කරන්නට සූදානම් නැහැ. හැබැයි මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනියන්න කරනවා නම් රටේ ජනතාව වෙනුවෙන් කරන අපහාසයක් කියලා මම හිතනවා. අපි දැක්කා ස්විස් සිද්ධිය අපේ මාධ්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් විදේශ මාධ්‍ය අනවශ්‍ය විදියට බොරුවක් ගෙනාව අපි ආපු ගමම්ම. අපි කිසිම අයුරකින් එහෙම එකක් කරලත් තිබුණේ නැහැ. ඒකට රජය හෝ රජයේ ආයතනයක් ඒකට සම්බන්ධ වෙලත් තිබුණේ නැහැ. පැහැදිලිව පේනවා ඒක මවාපාපු දෙයක් කියන එක. ඉතින් එවැනි දේවල් මං හිතන්නේ ඒකෙන් වෙන්නේ රටක් වශයෙන් අපේ රට ලෝකයා ඉදිරියේ වෙනත් තැනකට තල්ලු වෙනවා. ආර්ථිකයේදී අපි විවෘත වෙන්න ඕන, අනිත් රටවල් එක්ක එක්කාසු වෙලා වැඩ කරන්නට ඕන, ආයෝජන ගෙනීමට. මෙවැනි දේවල් වලදී හැම එකක්ම රටේ තිබෙන ප්‍රතිරූප
ප්‍රතිරූපය තමයි මේවට බලපාන්නේ. ඉතින් ඒ ප්‍රතිරූපය හදාදීමේ වගකීමක් මං හිතන්නේ අපේ මාධ්‍යවලට තිබෙනවා. දැන් මෙයින් අදහස් කරන්නේ නැහැ මම කිසිසේත්ම රජයක් විවේචනය කිරීමට හෝ පුද්ගලිකව පුද්ගලයන් විවේචනය කිරීම. හැබැයි ඒක හරි විදියට විවේචනය වෙනවා නම් හොඳයි. නමුත් වෙන්නේ නැති දෙයක් හැටියට මවාපෑමක් ඇති කිරීම යම් කිසි විදියකින් වෙනවා නම් ඒක රට වෙනුවෙන් කරන අසාධාරණයක්. මම ඉල්ලා හිටින එකම දේ තමයි මේවා වෙන්න ඉඩ දුන්නේ නැතොත් මං හිතන්නේ ඒක රට වෙනුවෙන් ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් කරන ලොකු දෙයක්. මම කිසිම අයුරකින් මේ මාධ්‍යට ඇඟිලි ගහන්නටවත් මාධ්‍ය නිදහස නැති කරන්නටවත් බලපෑම් කරන්නටවත් මට අවශ්‍යතාවයක් නැහැ. ඒකට මම යොමු වෙන්නෙත් නැහැ කියන ස්ථිරවම කියන්නට කැමතියි. බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් ස්ථාපිත කරමින් මෙරට අඩු අනලදාබී පවුල් දහසකට බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් ස්ථාපිත කරමින් මෙරට අඩු ආදායම්ලාභී පවුල් දහසක තරුණ තරුණියන් ලක්ෂයක් සඳහා රාජ්‍ය රැකියා අවස්ථා ලබා දීමට අවශ්‍ය දෙපාර්තමේන්තුවක් ඇති කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයේ දියත් කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීම පිණිස සුවිශේෂී යෝජනාවක් ඉදිරිපත් කර සම්මත වුණා. ඉදිරි මේ රටේ සුවිශේෂී දෙපාර්තමේන්තුවක් ඒ වෙනුවෙන් බිහි කිරීමටත් එම දෙපාර්තමේන්තුවට ලංකාවේ සෑම ග්‍රාම සුගතවක් ආවරණය වන පරිදි මේ කාර්යසාධක බලකාය වෙනුවෙන් ලක්ෂයක තරුණ තරුණියන් පිරිසක් බඳවා ගැනීම වෙනුවෙනුත් තීන්දුව ගැනුණා. අපොස සාමාන්‍ය පෙළ දක්වා සමත් තරුණ තරුණියන් අතරින් ලක්ෂයක පිරිසක් එම පුහුණු පාඨමාලාවට ආරම්භකව බඳවා ගැනීමටත් මාස 6ක පුහුණුවකින් පසු සාර්ථකව එම පුහුණුව නිම කරන තරුණ තරුණියන්ට රජයේ අදාළ අංශයන් කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දීමටත් තීරණය කෙරුණා. මේ රටේ පවතින සහල් මිල පිළිබඳව අවධානය යොමු වෙලා එම සහල් මිල පාලනය කිරීම පිණිස රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් මෙම කාලය තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. කෙටි කාලයකට මේ රටට තිරුඟු පිටි ආනයනය සඳහා අවශ්‍ය බදු මිල සංශෝධනයකට අඩු කිරීමටත්, ඒ වගේම දැනට ඒකාධිකාරයක්ව පවතින මේ රටට තිරුඟු පිටි ආනයනය කිරීම විවෘත එළඳ පොලක තරඟකාරීත්ව යටතේ සිදු කිරීමටත්, ඒ හරහා යම් කිසි කෙටි කාලයකට තිරුඟු මිල අඩුකොට පවත්වා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ තීන්දු කරනු ලැබුවා. අලි මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් අදාළ අලි වැට ඉදිකිරීම සඳහා සහ පාලනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ උපාය මාර්ග සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයට එම අමාත්‍යාංශයට බලය ලබා දීම වෙනුවෙනුත් අවශ්‍ය තීන්දු තීරණ එම කැබිනට් මණ්ඩල රැස්වීමදී අරගනු ලැබුවා. රජයේ ඉඩම් සයිඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමට අයත් ඉඩම්හි ජනතාවට ඔප්පු ලබා ගැනීමේදී දරන්නට සිදුවලා තිබෙන අධික පිරිවැය තක්සේරුව වර්තමාන තක්සේරුවට නොව අදාළ ඉඩම් පිළිබඳ බලපත්‍රය ලබා දීමේදී පැවති අගයන්ට සමාලෝචනය කිරීම පිණිස අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත්කිරීම වෙනුවෙනුත් අදාළ තීන්දු අරගනු ලැබුවා. ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වර්ධනය කිරීමේ කැබිනට් තීරණය. මේ මොහොතේ ලංකාවේ පාසල් පද්ධතිය තුළ තිබෙන්නේ පාසල් හරියටම 10175ක්. ජාතික පාසල් විදිහට හඳුන්වන පාසල් තියෙන්නේ 374යි. ලංකාවේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 330යි. මේ 330න් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 124කට කිසිම ජාතික පාසලක් නැහැ. ඒ අනුව මේ ප්‍රතිපත්තියේ තීන්දුව ගත්තා රිසල්ට් ස්කෝ එක. මධ්‍යතන අංකය මේ ක්‍රමය දිස්ත්‍රික් පදනමක් මත පදනම් වෙච්ච ක්‍රමයක් මූලික වශයෙන්. කුසලතාවය මත 40%ක් තිබෙන්නා වී නමුත් 55%ක් දිස්ත්‍රික් පදනමක්. මාතර රාහුලේ නැත්නම් සුජාතා විද්‍යාලයේ දරුවා ගන්නා වූ ලකුණු ප්‍රමාණයම ඒ අංකණයම ගන්නට ඕන මාතර දෙනියාය කෙළවරේ තියෙන පල්ලගම මහවිද්‍යාලයේ දරුවෝ වලකන්ද මහවිද්‍යාලයේ දරුවෝ පහසුකම් අතින් ගත්තම කිසිසේත්ම සංසන්දනය කරන්න අමාරුයි. ඒ විශාල කඩාවැටීමක් තියෙන ගමේ පාසල්වල. ඒ නිසා දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමක් විදිහට තෝරගන්න. කමිටුවකින් මේ කටයුත්ත කරන්නට ඕනේ කියලා කියන එක තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දු කරේ. අර්ජුන මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සිංගප්පූරුවේ නීතිපත් දෙපාර්තමේන්තුව එම කටයුත්ත විභාග කරමින් තිබෙනවා. එහි තීන්දුව ඉදිරි සති කිහිපය තුළදී ලබා දෙන බව සිංගප්පූරු රජය දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා සිංගප්පූරු නීතිපත් දෙපාර්තමේන්තුවේ ලබා දෙන නියමයන් අනුව එම කරුණු සිදු වෙයි. රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු පත්කිරීම මේ වෙනතෙක් ප්‍රමාද වෙලා තියෙනවා. කමිටුවක්
පත් කරලා තිබෙනවා ඒ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ අතිරේක ලේකම්තුමෙකුගේ ප්‍රධානත්වයෙන් සහ කමිටුවේ විශේෂඥ මණ්ඩලයක් කරා ක්‍රියාත්මක වෙනවා ඒ නිසා එවැනි තනතුරු සඳහා අයදුම් කරන්නට ලංකාවේ සෑම පුද්ගලිකුණු අවස්ථාවක් ලබා දුන්නා එම ඉල්ලුම් කරන ලද අපේක්ෂකයන්ගේ සුදුසුකම් සහ හැකියාවන් පිළිබඳව විමසා බැලමින් පවතිනවා මේ මාසයේ 18 වෙනිදා තමයි අපි අවසන් දිනය ලබා දීලා තිබෙන්නේ ලබන සතියේදී මෙම පත්කිරීම සිදු කරන්න ආරම්භ කරනවා මේ ලක්ෂිකුත් බඳ දැන් මේගොල්ල රාජ්‍ය සේවකයන්වනේ එමෙතුවා දැන් මේ බර දරා ගන්න පුළුවන් ද රජයට දැන් ඉන්න සංඛ්‍යාව සහ විශ්‍රාම යන සංඛ්‍යාවන් දිහා බැලුවම මේක ගැටලුවක් නෙමෙයි මේ ගැන කලබල වෙන්න එපා අපි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම නිෂ්පාදන යාන්ත්‍රණ නිර්මාණය කිරීම ගෙවීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම මේනි ක්‍රියාමාර්ග ඔස්සේ මේක ලොකු බරක් නෙමෙයි පසුගියද පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 17 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා පසුගිය නොවැම්බර් මාසයේ 25 වන දින පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව සම්බන්ධයෙන් මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවල වාර්තා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයේ හමුවේ කරුණු දක්වනු ලැබුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අවස්ථා තුනකදී අදාළ කාන්තාවකෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරනු ලැබුවා. ඒ අනුව පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 17 වෙනිදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියම කළේ. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉක්ුද්දා අධිකරණයේ විසින් දුන් නියෝගය පරිදි පැහැර ගැනීමට ලක් වූ බව කියන කාන්තාව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ඉදිරිපත් කළ බවයි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අදාළ කාන්තාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝවෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට අධිකරණ වෛද්‍ය නිලධාරිණිය තීරණය කර ඇති බවද පැවසුවා. ඒ අනුව අදාළ කාන්තාව විශේෂඥ මනෝවෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැහැර ගැනීමට ලක් වූ බව කියන කාන්තාව විශේෂඥ මනෝවෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට නියෝග කර සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම නියෝගය පරිදි හෙට දින අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කිරීමට හැකිවන බවත් ඒ පිළිබඳ වාර්තාවක් ලබන 17 වෙනිදා අධිකරණයේ වෙත ලබා දීමට හැකිවනු ඇති බවද සඳහන් කර සිටියා. ඒ අනුව මෙම පරීක්ෂණවල ප්‍රගතිය ලබන 17 වෙනිදා අධිකරණයේ හමුවේ වාර්තා කරන්නයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එතෙක් අදාළ කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම සඳහා පනවා තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවද නියම කළා. මෙහිදී පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පිරුම් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකව මේ වන විට දින ගණනාවක් රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශ ලබා දී ඇති බව සඳහන් කර සිටියා. එසේම ඇය මේ වන විට අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඇයගේ ඉදිරි ප්‍රකාශ සටහන් කර ගැනීම ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද රහස් පොලිසියෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමා ඉල්ලා සිටින බවද සඳහන් කළා. එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ තමන් එම ඉල්ලීමට විරුද්ධ වන බවයි. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස යනු වෙනත් රාජ්‍යයකට සම්බන්ධ ප්‍රදේශයක් බැවින් ශ්‍රී ලංකා නීතියට අනුව එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමේදී නීතිමය ගැටලු මතුවිය හැකි බවද පෙන්වා දුන්නා. ඒ අනුව සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදීම මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සුදුසු බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ. මෙහිදී පැහැර ගැනීමට ලක් වූ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උපුල් කුමාරප්පිරුම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයේදී අනාවන්‍ය වූ කරුණු බව සඳහන් කරමින් මෙම නඩුවට පෙනී සිටින නීතිඥවරුන්ට අපහාසාත්මක සහ තර්ජනාත්මක වන ආකාරයෙන් ඇතැම් පිටිස් ජනමාධ්‍ය ඔස්සේ අගතිදායක ප්‍රකාශ ප්‍රවෘත්ති නිවේදන සහ කරුණු දැක්වීම් සිදු කරන බවටද පැමිණිලි කර සිටියා. දැනට අධිකරණයේ හමුවේ සිදුවන පරීක්ෂණයක් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීම බරපතල අපහාසයක් බවයි නීතිඥ කුමාරප්පිරුම් මහතා සඳහන් කර සිටියේ. මෙවැනි ප්‍රකාශ හරහා විදිත කාන්තාවගේ විශ්වාසනීය භාවයට දැඩි හානියක් සිදුවන බවද නීතිඥවරයා පෙන්වා දුන්නා. සේවාදායකින්ට තමන් කැමති නීතිඥවරයෙකු තෝරා ගැනීමට හැකියාව තිබෙන බවත් එවැනි නීතිඥවරුන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් අවලාද නැගීම මගින් නීතිඥවරුන්ට සිය වෘත්තිය ස්වාධීනව ඉටුකර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන බවද නීතිඥ කුමාරප්පිරුම් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම නඩුවට අදාළව මේ මාස 9 වනදා සිට අද දිනේ දක්වා විවිධ පුද්ගලයන් විසින් මාධ්‍ය වෙත මුදාහරින ලද අගතිදායක කරුණු පිළිබඳව විමර්ශනක් සිදු කරන ලෙස රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන්නයි නීතිඥ උපුල් කුමාරප්පිරු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේ පිළිබඳව කරුණු දැක්වූ රජයේ නීතිඥ ජරක බණ්ඩාර මහතා අධිකරණ හමුවේ පවතින කටයුත්තක් පිළිබඳව පිටතට ගොස් කරුණු දැක්වීම තුළින් විමර්ශනවලට බලවත් හානියක් සිදු වන බව පෙන්වා දුන්නා. අධිකරණයේ පවතින නඩු කටයුත්තක් පිළිබඳව පාර්ලිමේන්තුවේ පවා කතා නොකරන පසුබිමක් තුළ යම් යම් පුද්ගලින් සිදුකරනු ලබන මෙවැනි වැරදි නිසා විමර්ශන කටයුතු වලට බාධා සිදුවන බව පිළිගත් රජයේ නීතිඥවරයා මෙය අධිකරණයට අපහාසයක් ලෙසයි හඳුන්වා දුන්නේ. මෙහිදී මහේස්ත්‍රාත්වරිය අගතිඩපත් පාර්ශවයේ නීතිඥ උපුල් කුමාරප්පිරු මහතාට දැනුම් දුන්නේ එවැනි අගතිදායක තොරතුරු මාධ්‍ය ඔස්සේ පළවී තිබුණේ නම් එවැනි තොරතුරු රහස් පොලිසිය වෙත ලබා දීමට පියවර ගන්නා ලෙසයි. අගතිඩපත් පාර්ශ්වයේ නීතිඥවරු විසින් ලබා දෙන එවැනි තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර යම් වරදක් අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියට වැඩිදුරටත් නියම කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දමබණ්ඩාර මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයොත් මන්ත්‍රීවරුත් ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා විදිහට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයාව ඉල්ලා සිටිනවා. නා සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේ අපේක්ෂකයා නම් අපි ඉල්ලා සිටියේ සජිත් ප්‍රේමදාස මහත්මයාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතුයි. අද රජයේ දිනෙන් දින එදා ප්‍රතික්ෂේප කරපු MCC ගිවිසුම අස්සම් කරන්න යනවා. බඩු මිල වැඩි වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරගෙන යනවා. තානාපති කාර්යාලවල නිලධාරීන් උස්සන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දේක ආණ්ඩුව වහන්න හදනවා. මේක යටතේ අපිට එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුවක් පිහිටවන්න විශාල ශක්තියක් තියෙනවා. ආණ්ඩුවක් පිහිටවන්න අපිට අවකාශ තියෙනවා. නායකත්ව මණ්ඩලයක් ගැන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ නායකත්ව මණ්ඩලයක වැඩ කරන්න අපි සූදානම් නැහැ. අපි වැඩ කළා පුරුදු නායකයෙක් එක්ක. මේක තවත් ව්‍යාකූල තත්ත්වයට පත් කරන්නේ නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන විශ්වාසය තියපු ලක්ෂ 56කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ ජනතාව ඉන්නවා. ප්‍රමුඛ අවශ්‍යතාවය ලබන මැතිවරණයේදී අපි මේ ඡන්ද පදනම ආරක්ෂා කරගෙන මේ පක්ෂයේ සියලු දෙනාම එකතු කරගෙන යන වැඩපිළිවෙලකට තමයි අපේ පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා වැඩ කටයුතු කරන්නේ. අපි ඉදිරියේදී යන මේ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න වැඩි ආසන ප්‍රමාණයක් ගන්න නම් අපිට මේ නායකත්වයේ ඉඳලා ඒ සියලු වෙනස් වීම අපි වෙන්න ඕනි. ඒ නිසා මේ වෙලාවේදී අපිට වර්තමාන නායකත්වයත් එක්ක පෞද්ගලිකව අපිට කිසිම තරහක් නැහැ. නමුත් මේ වෙලාවේදී අපි පාක්ෂිකයාට සමස්ත රටේ ජනතාව ඉල්ලන දෙයට අපි අහුම්කන් දෙන්නවා. අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අත්දැකීම් බහුල තියෙන නායකත්වයක් හැටියට පක්කීමක් ඇතුව සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැති අපේක්ෂක ධූරය දෙනවා නම් එතුමා අනිවාර්යයෙන්ම මේ පක්ෂ නායකත්වයත් එතුමාට ලබා දිය යුතුයි. ඉදිරි මහා මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැපවී ක්‍රියා කළ යුතු බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවකට එක්වමින් එමහතා මේ බව සඳහන් කර සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවක් පැවැත්ුණා. එහිදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඉදිරියේදී රට සංවර්ධනය කිරීමටත් සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමටත් ඉදිරි මහා මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මහා මැතිවරණයේදී කැපවී ක්‍රියා කළ යුතු බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා. මව්වරුන් වන්දයාකරණයට ලක්කලේයි චෝදනා එල්ලවී සිටින වෛද්‍ය සේගුස් යබ්දීන් මොහමඩ් සාෆි අද යලිත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී සාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුවේ සාක්ෂිවල පරස්පරතා ඇතනම් යලි ප්‍රකාශ සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා. අයතා ලෙස මුදල් ඉපැීම ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ සිංහල මව්වරුන් වන්දයාකරණයට ලක්කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සේකු සියාබ්දීන් මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගැනුණේ පසුගිය මැයි මස 24 වනදා රාත්‍රියේදී. ඒ මැයි මස 23 වනදා අදාළ වෛද්‍යවරයා සිංහල මව්වරුන් වන්දයාකරණයට ලක් කිරීමේ සිදුවීමකට අදාළව පුවතක් පළවීමෙන් අනතුරුවයි.
මෙලෙස වෛද්‍ය සාපේ සිදුකල සත්කම් වලින් අනතුරුව ගුරුනාගල ශික්ෂණ රෝහලට සහ දමුල්ල මහ රෝහල වෙත මවුරුන් දහසකට අධික පිරිසකගෙන් පැමිණිලි ලැබී තිබුණු අතර අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණා. අනතුරුව අදාළ වෛද්‍යවරයාට එරෙහිව ගුරුනාගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුගොනු කෙරුණේ අයතලෙස වත්කම් ඉපැයීම ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා දීම සහ සිංහල මවුරුන් වන්දයාකරණයට ලක් කිරීමේ චෝදනා යටතේ. කරුණු සලකා බැලීමෙන් අනතුරුව සාෆි වෛද්‍යවරයා අපමත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජූලි මාසේ 25 වනදා නියෝග කළද අදාළ වෛද්‍යවරයා අද දින යලි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ අධිකරණයෙන් නිකුත් කළ නියෝගයක් අනුවයි. ඒ අනුව මෙම නඩුව යලි අද දින කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවවස මහතා ඉදිරියේදී කැඳවනු ලැබුවා. එහිදී සාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුවේ සාක්ෂිවල පරස්පරතා ඇතනම් යලි ප්‍රකාශය සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබා දුන්නා. අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නව පරීක්ෂණ කණ්ඩායමක් මගින් මෙහි පරීක්ෂණ කටයුතු යලි සිදු කරනා බවයි. ඒ අනුව නඩුව යලි එළඹෙන වසරේ ජනවාරි මාස 16 වනදා කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මම කියන්නේ අද තමයි මේ මව්වරුන්ගේ නඩුවට යුක්තිය ඉෂ්ට වීම ආරම්භ වුණු දවස. පැමිණිලි පාර්ශව වෙනුවෙන් පළමු වතාවට CID අධ්‍යක්ෂවරයා පෙනී සිටිනවා. මීට කලින් සියලු මඩුවලට CID අධ්‍යක්ෂවරයා, CID SP තිසේරා හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්පූර්ණයෙන්ම පෙනී සිටියේ මේ ශ්‍යාපි සාබ්දින් නඩුවේ විත්තිකවුට අපීල් වීම සඳහා. මම කියන්නේ අද විශාල වෙනසක් අපි දුටුවා. ඒ වෙනස තුළ අපි දැක්ුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවතත් මේ ශාපි ඛේදවාචකී හරහා සාහනි අභේසය කරලා SP තිසේරලා ගෙනාවු මේ කළු පැල්ලම අවදින ඉවත් කිරීමට ක්‍රියා කරා කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. අපරෝහලේ දීලා තියෙන පැමිණිලි සංඛ්‍යාවත් එක්ක ගත්තොත් මව්වරු 521ක් මෙම වෛද්‍යවරයා සිරිසත්කම් වලින් අනතුරුව මේ වෙනකොට මද සර්බාවයට පත් වෙලා කියන එක තමයි අපේ නිගමනයකට එළඹෙන්න හේතු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මද සර්බාවේ ඇතවීම සම්බන්ධ සොයාගත හැකි පරීක්ෂණ දෙකක් යෝජනා කරලා තියෙනවා. ඒ අනුව ලැපරොස්කොපි පරීක්ෂණය සහ හිස්ටරොස්කොපි පරීක්ෂණය මව්වරුන්ගේ ඇතුළත තියෙන අනතුරු අනුව එම පරීක්ෂණ දෙක යොදා ගන්න එම වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒක සංඛ්‍යා ලේඛනමය පරීක්ෂණයක් රෙට්‍රොස්පෙක්ටිව් කොහොට් ස්ටඩි අනුවෙන් සිදු කිරීමටත් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල විසින් නිර්දේශ කරලා තියෙනවා. ඒ සඳහා වසර දෙකක් ගත වෙනවා කියලා තියෙනවා. ඒ සඳහා රෝහලේ ප්‍රසවහන ආයුර්වේද සියලුම එකකවල වෛද්‍යවරුන් සිදු කරන ලද සිසේරියන් සත්කම් උපයෝග කරගෙන මෙම වෛද්‍යවරයා සිදු කරන සිසේරියන් සත්කම් උපයෝග කරගෙන මද සර්බාවේ ඇතිවිලා තියෙනම සම්බන්ධව රෙට්‍රොස්පෙක්ටිව් කොහොට් ස්ටඩි කියන ස්ටඩි එක වසර දෙකක් ඇතුළත සිදු කරන්න කියන එකත් එම නිර්දේශවල සඳහන් වෙලා තියෙනවා. රට තුළ තවමත් කතාබහකට ලක්වමින් පවතින MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අද දවසේත් මෙලෙස අදහස් පළ වුණා. ඔබතුමාලට එපා වුණ MCC ගිවිසුම ඉදිරි දිනේදී නැවත අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කැබිනට් ප්‍රකාශ කළ සාධාරණ සැකයක් මට දුන්නා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඉදිරි සති දෙක කීපය තුළදී අත්සන් කරන්න තීරණය කළා තියෙනවා කියලා. ඔව්. ඒ ඔබේ ප්‍රකාශයේ පදනම කොයිද තියෙන්නේ? ඔය සියල්ලම ගමේ භාෂාවෙන් කිව්වොත් ලිඳ ළඟ කතා. ඒ ප්‍රකාශයම අපි ප්‍රතික්ෂේප කරනවා. දැන් අද අපිට පේනවා මේ ආණ්ඩුව බලයට පත් වුණාම මේ MCC ගිවිසුම පිළිබඳව මේ ආණ්ඩුවේ වගකීම් යුතු අය කවුරුවත් හරි ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාම නිශ්ශබ්දව තමයි රකින්නේ. එතකොට අපි විදේශ ඇමැතිතුමාගේ තියෙන පිළිතුරු දිහා බැලුවත්, උදේ ගම්මන්පිල්ල මන්ත්‍රීතුමාගේ තත්ත්වය දිහා බැලුවත්, ඊටාම අසරණ භාවයකින් තමයි කතා කරන්නේ. දැන් කියන්නේ අපිට ඇමරිකාව ගේන හැම දෙයක්ගෙටම විරුද්ධ වෙන්න තරම් අපිට එහෙම මුලේ අමාරුවක් නැහැ කියලා මම දැක්කයි මන්ත්‍රීතුමා කියලා තිබුණා. රටට අවශ්‍ය ගිවිසුමක් නෙමෙයි කියන එකයි අපේ අදහස. ඒක හරහා ලංකාවට ඇති කිසිම වාසියක් නැහැ. අපි මොකටද අපිට වාසියක් නැති ගිවිසුමක් අත්සන් කරලා අපි අමාරු රටේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපි කොයි රටත් එක්කත් හොඳට ඉන්නවා. අපිට විශේෂයෙන් එක රටකට විතරක් වැඩිපුර වරප්‍රසාද දෙන්න බෑ ස්වාධීන රටක් හැටියට. MCC ගිවිසුමේ 70%ක් දැන් හොඳයි කියලා කියනකොට මේ ආණ්ඩුවට මේ වැට්පත් අඩු කරාට ඒ වැට්පත් තුලින් නොලැබිච්ච බිලියන 500ක මුදල් හොයාගන්න අනිවාර්යයෙන්ම MCC ගිවිසුමට යන්න වෙනවා. ওই විමල් වීරවංශය තව එක්කෙනෙකු විදෙන්නේ කුයි කතා කරාට උදේ ගම්මන්පිල මහත්තය කියනවා 70%ක් හොඳයි කියලා මේක. ඇයි දෙයියනේ ඒක ඒ දවස්වල නොකිව්වේ? දැන් පෙන්වන්න කරුණාකරලා රට බෙදෙන ආකාරය මේකෙන් රට අහිමි වෙන හැටි. ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළද ආරක්ෂක අමාත්‍යවරයා කවුරුන්ද යන්න පිළිබඳව තවමත් ප්‍රහේලිකාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් ආරක්ෂක අමාත්‍යාංශය යටතට විශාල ප්‍රමාණයක ආයතන
තිස් ගණනකට වඩා වැඩි ගණනක් පත් කරලා තියෙනවා. නමුත් විශේෂ දේ තමයි ආරක්ෂක ඇමතිවරයෙක් නැහැ. අපි දන්නවා 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිතුමාට අමාත්‍ය ධූර දරන්න බෑ. රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයෙක් ඉන්නවා. නමුත් දැන් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට මේ ආයතන එකක්වත් එයාගේ යටතට ගැසට් කරලත් නැහැ. එයා නමට රාජ්‍ය ආරක්ෂක ඇමති. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ විෂයන් විශාල ප්‍රමාණයක් ගැසට් කරලා තියෙනවා. නමුත් ඒ වගකීම බාරගන්නේ කවුද කියන එක තවම අපිට ප්‍රහේලිකාවක් බවට පත් වෙලා තියෙනවා. රාජ්‍ය ඇමතිවරු දැන් ඒගොල්ලෝට අමාත්‍යාංශ ඒගොල්ලන්ට අමාත්‍යාංශයක් පවරලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක් පවරලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ආයතන ඔවුන්ට අයත් ආයතන පිළිබඳ ගැසට් නිවේදනයක් තාම ඇවිල්ලා නැහැ. එහෙනම් රාජ්‍ය ඇමතිවරුන්ට කරන්න කිසිම දෙයක්වත් නැහැ. ඒ හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ඒ පත්වීම් ලබා දෙනකොට ඇමතිවරුන්ට කිව්වේ මේගොල්ලන්ට අඳ ගහලා මේගොල්ලන්ටත් වැඩක් දෙන්න කියන එක. ඒ තුල මේ රාජ්‍ය ඇමතිවරුන් කියලා කියන්නේ මේ ජනතාවගේ මුදල් වලින් ගම් පිනට පඩි අරගෙන ඒ වරප්‍රසාද භුක්ති විඳින කොටසක් බවට පත් වෙලා තියෙනවා. අනිත් එක ඔවුන් ස්වාධීනව අමාත්‍යාංශවල උන්ව පත් කරලා තියෙන හින්දා ඔවුන්ට එහෙම ඔවුන්ව කැඳවන්න ඕනේ කියලා ඇමතිවරයාටත් එහෙම වගකීමක් නැහැ. ඒකට අපිට දැන් පේන දේ තමයි හරියට මේක හරියට අර කාර්යභාරයක් නොමැති ඇමති වගේ රාජ්‍ය ඇමතිවරුන් කියන්නේ. රාජ්‍ය සතු ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන් හට ප්‍රසාද දීමන ලබා දීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව තිබෙනවා. රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබා දීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබෙනවා. සියලු අමාත්‍යාංශ ලේකම්වරු රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ප්‍රසාද දීමනා ගෙවීමට සුදුසුකම් ලබන ආයතන එහි 2018 ගිණුම් වසරේ මූල්‍ය පතනම් කරගෙන පසුගිය වසරේ ලබා දුන් ආකාරයට සියලු කාර්ය මණ්ඩල වෙත 2019 වසර සඳහා ප්‍රසාද දීමනක් ගෙවන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. මේ සඳහා 2018 දෙසැම්බර් මාස 7 දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 3 ඇලීරක් 2018 යන චක්‍රලේඛයේ අදාළ පරිදි වළංගු වෙනවා. තම ආයතනවලට අධ්‍යක්ෂ මණ්ඩල පත්කර නොමැති අවස්ථාවක වුවද අදාළ රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදු කිරීමට යටත්ව 2019 වසරේ ප්‍රසාද දීමනක් ගෙවීමට අවසරය හිමිව පරදින බදුල්ල දිනන බදුල්ලක් බවට පත් කිරීමට හැකියාව ලැබුණ බව අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඌව පරණගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. 19 වෙනි විවක්තා සංශෝධනය යටතේ මාර්තු මාසයේ පළවෙනිදා පාර්ලිමේන්තුව විසිරුණා. අපේ රජයේ වැඩපිළිවෙල සහ බලාපොරොත්තුව එහෙම නැතිවරණයක් තියලා අපි ගෝඨාභය රාජපක්ෂ මහතුමා ශක්තිය දෙන්න ස්ථාවර ආණ්ඩුවක් ආසන 120ක 25ක ස්ථාවර ආණ්ඩුවක් අපි හදාගන්නවා. වෙනදා මේ දිස්ත්‍රික්කයේ පරදින දිස්ත්‍රික්ක. දැන් මේක දිනන දිස්ත්‍රික්කයක් බවට මම පරිවර්තනය කරනවා. මම ප්‍රමුඛතා ව්‍යාපෘති තුනක් තෝරා ගන්නවා. එකක් තමයි රජමාවත, දෙවෙනි එක තමයි කුඩුකොඩ, තුන්වෙනි එක තමයි බදුරේ ලොකු කුඩු ගොඩක් තියෙනවා. ඔය කුඩු කොට ඉවත් කිරීම. මෙන්න මේ තුන තමයි ප්‍රමුඛතා ව්‍යාපෘති සිල්ලරේ වනවේ මෙව මහා පරිමාණයේ ව්‍යාපෘති මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉල්ලීම අවශ්‍යතාවය ප්‍රධාන යටිතල පාර්ශ්වයන් දිනු කිරීම සඳහා අපිට මෙන්න මේ ව්‍යාපෘති තුන අවශ්‍ය කියලා ඉල්ලීම මම දැඩිශේ ඉල්ලීම ඉදිරිපත් කළා. මම ඌව වෙලස විශ්වවිද්‍යාලයට 10,20,000ක් කරන් දුන්නා. ඒ වගේම වදුලෝය හරස් කරලා වැවක් හදලා අදුල්ල බණ්ඩාරවල දෙමෝදර ජල ව්‍යාපෘති 10,10,000ක් ගත්තා. ඉතින් මහා පරිමාණ ව්‍යාපෘති රාශියකට මම මුදල් අරගෙන තියෙනවා. තමුන්නාස්ලාට මට කියන්න පුළුවන් මම මගේ පූර්ව ශක්තිය යොදලා මේ මෙය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු කරනවා. මම වගකී යුතු දේශපාලකයෙක්. ඒ නිසා මම කියපු දෙයක් නොකර ඉඳලත් නැහැ, කරන්න බැරි දෙයක් කියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමග එක්ව රට නැවත ගොඩනැගීමට සහයෝගය ලබා දෙන බව නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රම්බාහු කරුණරත්න මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදීක හැටියට දැඩි ස්ථාවරවල හිටියා. ඒකාධිපති වස්තාවක් තියෙන්න බෑ, බලේ බෙදීමක් තියෙන්න ඕන ආදී දේවල් පෙරලගෙන ඉදිරියට ගිහිල්ලා එක්සත් සමාජයක් හදන්න ඕන කියලා තියෙන එක ලිබරල්වාදීක හැටියට ශක්තිමත්ව ඉදිරිපත් කළා. එතුමා පොඩ්ඩක් මෑත් වෙලා
ප්‍රේමදාස මහත්මයාට ඉඩ දුන්නා ඉදිරිපත් වෙලා එයාගේ ශක්තිය පෙන්නලා යමක් අලුතෙන් කරන්න පුළුවන් නම් කරන්න කියලා ඒක එහෙම ගත කරන්නට බැරි වුණා. යෙවිලා ගියේ අර විශාල විනාශයක් අපිට අත්කර දීමෙන් පමණයි. විනාශයේ ලකුණු හැම පැත්තෙම මතුවලා තිබෙනවා. අපි සෑම එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් එක්ක එකතු වෙලා අපි මේ සටන දිගහැරෙන විදිහට ක්‍රියාත්මක කරන්න අපි ඒකාධිපත්‍ය වෙලා අපි එක්සත් වෙලා මේ සටන ඉදිරිය ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ සැරිසරමින් මිනිස් ජීවිත සහ දේපළ වලට හානි කළ වන අලියකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් අද පෙරවරුවේ සමත් වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ ප්‍රදේශයේ ජනතාව කාලයක් තිස්සේ උග්‍ර වනාලි තර්ජනයකට මුහුණ දී සිටියා. මෙම ප්‍රදේශයේ සැරිසරන වනාලියකු දෛනිකව මිනිස් ජීවිත සහ දේපළ වලට හානි සිදු කරන බවට වනජීවී නිලධාරීන් වෙත ගම්වාසීන් විසින් තොරතුරු ලබා දී තිබුණා. ගමේ විරෝධතාවය තමයි මූලික වුණේ. ඊට අමතරව ළමයෙකුට අපේ තරුණයෙකුට පහර දීමත් ඒ එක්කම මේ ගමේ උද්ඝෝෂණයක් හේතුව මත මේක ඉක්මන් වුණා. එය අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් ඊයේ සවස මෙම බකමූණ ගම්මානයට තර්ජනයක්ව සිටින වන අලියා අල්ලා ගැනීමේ මෙහෙයුම් දියත් කළා. එ අනුව සිදු කළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව අද පෙරවරුවේ වනජීවී නිලධාරීන් මෙම වනාලියා අල්ලා ගැනීමට සමත් වූයේ ගම්වාසීන්ගේද සහය ඇතිවයි. ගම්මානයේ හිටියේ වෙනකොට අලියා, ඊට පස්සේ වනජීවී නිලධාරීන් ඉන්ජෙක්ෂන් එක ඉද්දා අපි ගේ ඉදිරියේදී. ඊට පස්සේ වනජීවී නිලධාරීත් එක්ක පිටිපස්සෙන් පන්නගෙන ඒගොල්ලෝ මුච පහර දෙන්න මේක දිව්වා. වනජීවී කට්ටිය වැපන් එකක් පැටල එකෙනෙක් වත්තර පැන්න, අනිත් කට්ටිය ඉඳලා උඩට වැපන් වලින් වෙඩි දුන්නා. ඊට පස්සේ මේක බයට තමයි මේ විනාඩි 15ක් ඇතුළත මේක නතර වෙනවා කියලා එනකොට මෙතන තමයි ඒ මෙම වනාලියා බකමූණ බුදුරුවයායේ ප්‍රදේශයේ සැරිසරමින් සිටි අවස්ථාවකදී අල්ලාගත් වනාලියා අඩි 8 හමාරක් පමණ උසින් යුක්ත වන අතර වයස අවුරුදු 35ක පමණ පිරිමි සතෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. වයඹ පළාත් පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සහ ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය කලිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් මෙම මෙහෙයුම දියත් කළා. කෘතිම රා නිෂ්පාදනයේ රටේ විවිධ ප්‍රදේශවල සිදුවන්නේ හොර රහසේ මහා පරිමාණ ආකාරයෙන්. කෙසේ වෙතත් මෙම ව්‍යාපාර නතර කිරීම සඳහා ආරක්ෂක අංශද නිරන්තරයෙන් වැටලීම් සිදු කරමින් සිටිනවා. මෙලෙස විශේෂ කාර්ය බලකා බුද්ධාංශයට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින මරවිල ප්‍රදේශයේ කෘතිම රා නිෂ්පාදනාගාරයක් වැටලීමට සමත් වුණා. විශේෂ කාර්ය බලකා බුද්ධාංශයට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින නීති විරෝධී ලෙස කෘතිම රා නිෂ්පාදනය සහ නීත්‍යානුකූල බලපත්‍ර අනුමත සීමා ඉක්මවා ගොස් රා ගබඩා කිරීම සම්බන්ධ වන මධ්‍යස්ථානයක් වැටලීමකට ලක් කර තිබෙනවා. මාරවිල මුහුදු කටුව කීත කැලේ වත්යන ප්‍රදේශයේ මෙම ස්ථානයේ පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙම ස්ථානයේ සෝදිසියට ලක් කළ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අනුමත සීමාව ඉක්මවා ගබඩා කරන ලද රා ලීටර් 30,000කට අධික ප්‍රමාණයක් සහ උපකරණ රැසක් සමග සැකකරුවෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. අප වාර්තාකරුවන් පවසන්නේ මෙම ස්ථානයේ එතනෝල් විශාල ප්‍රමාණයක්ද තිබී සොයාගෙන ඇති බවයි. මෙම නීති විරෝධී ක්‍රියාව හරහා රජයට රුපියල් මිලියන ගණනක බදු වංචා කිරීමක්ද සිදු කර ඇති බව සඳහන්. සුරාබදු බලපත්‍ර නීතිද උල්ලංඝනය කරමින් මෙලෙස ක්‍රියා කරන්නන්හට ලබා දෙන දඬුවම් ප්‍රමාණවත් නොවන බවටයි ජනතාව චෝදනා කරන්නේ. ඇතැම් විට මෙලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සමත ගාස්තුවක් යටතේ නිදහස් කිරීමට කටයුතු කරන බවත් බලපත්‍ර අවලංගු නොකිරීමට කටයුතු කිරීම තුළින් ඔවුන් මෙලෙස නිරන්තරයෙන්ම මෙවැනි වංචාකාරී ක්‍රියා සිදු කරමින් නීති විරෝධී ලෙස කෘතිම රා නිෂ්පාදනයන් සිදු කරන බවටයි ජනතාව චෝදනා කරන්නේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්කළ මහාචාර්ය සුනන්ද මද්දුබණ්ඩාර මහතා අද පෙරවරුවේ සිදුවුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස පත් කෙරුණු මහාචාර්ය සුනන්ද මද්දුම්බණ්ඩාර මහතා අද පෙරවරුවේ සියදුවේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේදී මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ ඥාපා අබේවර්ධන මහතාද එක්ව සිටියා. අපේ බලාපොරොත්තුව තියෙන විශේෂයෙන්ම ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨයත් වගේම අපිට අයත් වූ අනිත් ආයතනත් අධීක්ෂණය කරමින් මේ රටේ මහජනතාව බලාපොරොත්තු වන
පෙරලියත් එක්ක බලාපොරොත්තු වුණු වැඩස ක්‍රියාත්මක කිරීමට අපිට ශක්තියක් ලැබේ කියලා හිතනවා. මේ රටේ මාධ්‍ය ශාස්ත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් සිද්ධ කළ යුතුයි. දේශපාලනය කියන එක මේ තුරට රිංගවන්නේ නැතුව නිදහස් මාධ්‍යයක් ක්‍රියාත්මක කිරීම සඳහා අපේ දායකත්වය ලබා දෙනවා. ඊට වසර ගානකට ඉස්සෙල්ලා ලාභ ලබන ආයතන තිබුණා. අද ඒ ආයතන පාඩුවට ගිහිල්ලා තියෙයි. ඒ වගේම රේටින්ස් වලින් පළවෙනි තැන ඉඳපු ආයතන පල්ලෙහාටම වැටලා තියෙනවා. ඒකේ ප්‍රධාන සාධකය දේශපාලනයත් එක්ක මාධ්‍ය සම්බන්ධ වීම. ඒ කෙටි කාලයක් තුල වුණත් අපි යම් අඩිතාලමක් දැම්මොත් මේ මාසෙන් පස්සෙන වෙනස් වීමත් එක්ක අපිට මේක ශක්තිමත්ව ගෙනියන්න පුළුවන්. නම හේතුවකටවත් දේශපාලන පරිගැනීමක් කරන්න නැහැ. පසුගිය කාලයේ දේශපාලන පරිගැනීම් කරපු නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. නිදහස් සාධාරණ ජනමාත්‍යයක් පවත්වාගෙන යෑමේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණුකොලට අනුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නිදහස් සාධාරණ ජනමාත්‍යයක් රටේ තහවුරු කිරීම සඳහා ඒ වගේම දොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් ඇති කිරීමට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මගින් ප්‍රතිඥා දීලා තිනවා. ඒ සඳහා මේ අමාත්‍යංශයෙන් ලබා දෙන්න හැකි සෑම දායකත්වයක්ම ලබා දීමට කටයුතු කරනවා. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් දයාරත්නායක මහතා වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණශූර, උත්තම සේවා සහ දේශපුත්‍ර වැනි පදක්කම් රැසකින්ම පිදුම් ලබා තිබෙනවා. මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්නයි නව රජය නිල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් රාජික කොටිතුවක්කු මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ හතපය හතරේම වටිනාකමක් අපිට ඇත්තරම නැහැ. ඒ නිසා අපි මේ හතපය හතර ගැන ඇත්තරම අපි තකන්නේ නැහැනේ. අපි මේවා හැමතැනම වද්ද ගන්න, තුවාල කර ගන්න එහෙම. හැබැයි හතපය හතර නැති මිනිස්සෙක් සමාජ ජීවත් වෙන්න විඳින දුක කොතරම්ද, ඔහුගේ අමාරුකම් කොතරම්ද කියලා එක දන්නේ නැති කෙනෙක්. ඒ වගේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. තියෙනකොට ඒක අගේ. හැබැයි ඒක නැති වුණාට පස්සේ ඒක කොච්චර අගේද කියලා පුද්ගලයන්ට හිතා ගන්නවත් බැරි විදිහට ඒ සම්බන්ධයෙන් අප්‍රමාණ කැපකිරීම. ඒ නිසා මම ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරයා විදිහට, මම නීතිඥවරයෙක් විදිහටත්, මම හැමතිස්සෙම හරි දේ වෙනුවෙන් පෙනී හිටිය පුද්ගලයෙක්. ඒ නිසා කවුරු හරි මගේ ප්‍රකාශනයේ, භාෂණයේ අදහස් ප්‍රකටීමේ නිදහස උදුරගන්න හදනවා නම්, ඒකට අකුල් හෙලන්න හදනවා නම්, ඒ වෙනුවෙන් මම සම්පූර්ණයෙන් නැගී සිටිනවා. ඒ වගේම ඔබට තියෙන අයිතිවාසිකම කවුරු හරි උදුරගන්න හදනවා නම්, ඒක හකුලන්න හදනවා නම්, අපි ඒ වෙනුවෙන් නැගී සිටිනවා. ඒ වගේ අවස්ථාවක් තමයි මේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 7 වෙනි විධායක ජනාධිපතිවරයා විදිහට අපේ රටේ වැඩබාර අරගෙන අදට දවස් 26යි. මේ දවස් 26ට වාර්තා වෙච්ච අන්දමට මාධ්‍යවේදීන් 13 දෙනෙකුට අඩන්තේ එට්ටම් වෙලා තියෙනවා. මාධ්‍යවේදීන් කියලා මම ගණු කරේ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාල. ඒ කියන්නේ දින දෙකකට එක්කෙනෙක්. අර බෙහෙත් පිළිබොනවා වගේ මේ පැය 6කට වරක් වගේ දවස් දෙකකට එක්කෙනෙක්ට අඩන්තේ එට්ටම්කම් වෙලා තියෙනවා වාර්තා වෙච්ච අන්දමට. ලම් වශයෙන් කියනවා නම් තුෂාර ඉන්නවා. වෙබ් මාධ්‍යවේදීන් 6-7කට ආසන්න සංඛ්‍යාවකට තර්ජනය කරලා තියෙනවා. ඊට අමතරව මම සමාජ ජාල මාධ්‍යවේදියෙක්, කියන්නේ Facebook, Twitter වගේ පාවිච්චි කරන. ඒ වගේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපිට මතකයි වැලිගමුදි, ඊට පස්සේ වේරුවලදී ඊයේ ඒ වගේ ප්‍රහාරයන් සිද්ධ වුණා. දවස් 26ට 13 දෙනෙක් ඉන්නවා. අවස්ථා 13ක් තියෙනවා. අප්‍රේල් මාසයේ වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණ එනවා. රටේ බුද්ධිමත් ජනතාව ඉන්නවා. මේගොල්ලෝ මේ දේවල් දිහා බලන් ඉන්නවා සමාජ මාධ්‍ය හරහා. ඉතින් රටේ ජනතාව තීරණය කරයි මහ මැතිවරණයේදී කොහොමද ඔයගොල්ලන්ට සලකන්නේ කියලා. ඉදිරියේදී මැතිවරණයක් එන හින්දා මාධ්‍ය දඩයම නෙමේ, තමන්ගේ මතවාදය එළියට ගෙන යන්න, තමන්ට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දේවල් කතා කරන්න අපේ රටේ තාරුණයට නිදහස් දෙන්න කියලා නැවත වතාවක් ඉල්ලා සිටිනවා. බෞද්ධ ශාසනය උදෙසා අති විශාල මෙහෙවරක් ඉටු කළ අති පූජනීය ගංගොඩවිල සෝමහිමියන් අපවත් වී අදට වසර 16ක් සම්පූර්ණ වනවා. එවරුවෙන් සියත තබන ගෞරවනීය සටහනක් මේ. අප්‍රේල් මස 24 වන දින ගංගොඩවිල නගරයේ උපත ලද උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වීමේ නනතුරුව 1974 වසරේදී ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලොව තුළම සම්මානනීයත්වයට පත් භික්ෂූන් වහන්සේ දෙනමක් වන පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් සහ පූජ්‍ය අම්පිටියේ රාහුල නාහිමියන් තම ගුරු ස්වාමින් වහන්සේලා බවට පත් කරගනිමින් අධ්‍යාපනය හදාරනු ලැබුවා. 1976 වසරේදී උපසම්පදා වූ පූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන් බුදුදහම පිළිබඳව මෙන්ම ගැඹුරු ධර්මයන් පිළිබඳව නොයෙක් විමර්ශන සිදු කර ඒ ඇසුරෙන් විවිධ ග්‍රන්ථද රචනා කරනු ලැබුවා.
උන්වහන්සේ අතින් ලියවුණු බුද්ධ ස්තූප ග්‍රන්ථය බුදුදහමේ ඉගැන්වෙන භාවනා ක්‍රම ඇසුරෙන් සිදු කරන ලද අධ්‍යයනයන් ආශ්‍රයෙන් ලියන ලද උසස් තත්වයේ ග්‍රන්ථයක් බවට පත්ව තිබෙනවා. තරුණ ප්‍රජාව වෙත බුදුදහමේ සැබෑ අර්ථය තුළින් ජීවිත හැඩගස්වා ගැනීම උදෙසා සෝම හිමියන් විසින් පිහිටවනු ලැබූ තරුණ සවිය සංවිධානය තුළින් තරුණ පරපුර වෙත දායාද කරන ලද සේවය අතිවිශාලයි. අපිට අපේ කියලා ඉන්න පුළුවන් රට මේ රට. හැබැයි මේ රටේ අපිට පුරවැසි භාවය නැති වෙන්නේ යනවා නම් එහෙනම් අපිට කොහෙන්ද මොකද ඉතුරු වෙන්නේ? සමහර කාලාට නැත්තරම නැති වෙච්ච ලාට පිටරටින් හරි ඇවිල්ලා ටිබෙටෙන් හරි ඇවිල්ලා කෑ ගහන්න හරි උනානේ සිංහලෙන් අවදි කරන්න කෑ ගහලාද කිව්වානේ උඹලගේ ගෑස් ගැටි වලට හේන ගහිලාද කියලා අහුවානේ. අපි දේශපාලනය කරන්න ඕනේ මේ දේශය රැකගන්නට, ජාතියත් ශාසනයත් බේරගන්නට ඉදිරියට යන භික්ෂුන් වහන්සේලාට ඔය ඇත්ත දේශපාලන ඔළුවලින් බලලා දේශපාලන කණ්ණාඩි දාගෙන බලලා ඒ හාමුදුරුවෝ බයින් එපා. මේ වෙනසල යන ජාතියත් සම්බුත් සසුනත් රැකගන්නටයි මේ සංඝයා වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. 1989 වසරේදී ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෞද්ධ විහාරය පිහිටුවීමේහිලා පදනම යොදන ලද උන්වහන්සේ මෙරට තුල පමණක් නොව විදෙස් රටවල් රැසක සංචාරය කරමින් සිය ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වුණා. මෙල්බන් නුවර පිහිටුව ඇති ශාක්‍යමුනි විහාරය සෝම හිමියන්ගේ මග පෙන්වීම මත ඔස්ට්‍රේලියාවේ ඉදිකරන ලද ප්‍රථම බෞද්ධ විහාරස්ථානයයි. එමෙන්ම සිය සරල අදහස් දැක්වීම තුළින් සිදු කරන ලද ධර්මානුශාසනා හේතුවෙන් බෞද්ධයින් පමණක් නොව අන්නාගමිකයින් පවා බුදුදහම වෙත නැඹුරු වුණා. කෙටි කාලයක් තුළ බෞද්ධ ශාසනය වෙත අති දැවැන්ත මෙහෙවරක් ඉටු කළ සෝම හිමියන් 2003 වසරේ දෙසැම්බර් මස 12 වෙනි අදවන් දිනක හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අපවත් වී වදාලා. ඒ රුසියානු රජය විසින් පිරිනමනු ලැබූ ආචාර්ය උපාධියක් ලබා ගැනීම සඳහා සෙන්ට් පීටර්ස්බර්ග්හි පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි. බුදුදහමේ සැබෑ අර්ථය මනුසතුන්ගේ යහපත වෙනුවෙන් යොදා ගනිමින් සුවිශාල ශාසන මෙහෙවරක් ඉටු කළ සෝම හිමියන්ගේ අපවත් වීම අදටත් බෞද්ධ ජනී ජනයා සේම සමස්ත ජනතාවගේ සිත් තුළ කම්පනයක් ඇති කිරීමටද හේතු පාදක වී තිබෙනවා. ක්‍රීඩා පුතකතයි දැන් අවධානය. 13 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකා වන්නේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. පසුගියදා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියල පසුගිය දසවනදා නිමවට පත්වීමෙන් අනතුරුව එම ක්‍රීඩාවලියල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා. දකුණු ආසියානු ක්‍රීඩාවලියල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මළල ක්‍රීඩා කණ්ඩායම වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් හිමි කර ගනිමින් ඉන්දියාව අභිබවා යාමට සමත් උනේ වසර 28කට පසුවයි. එමෙන්ම දකුණු ආසියානු ක්‍රීඩාවලියල ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවද මෙවර ක්‍රීඩාවලියේදී ලබාගෙන තිබීම විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 40ක්, රෙදි පදක්කම් 82ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 250ක් හිමි කරගෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ 3 වෙනි ස්ථානය හිමි කරගත්තා. එමෙන්ම මෙවර ක්‍රීඩාවලියේදී රන් පදක්කම් 7ක් හිමි කරගත් මැතිව් අබේසිංහ දකුණු ආසියානු ක්‍රීඩාවලියේ වැඩිම රන් පදක්කම් හිමි කරගත් ක්‍රීඩකයා ලෙස තේරිපත් උනේ 2016 වසරේදී ඔහු විසින්ම තැබූ වාර්තාවක්ද කඩ කරමින්. මම හිතන්නේ ලංකාවේ ක්‍රීඩිකාම් ගැන මෙතෙක් කල යම් කිසි විශ්වාසයක් තිබුණා. ඉන් එහාට අපිට විශ්වාසයක් තියන්න පුළුවන්කම තියෙනවා අනාගත තරගවලදී. ඒ සියලුම පදක්කම් අපට ලැබුණේ විශේෂයෙන්ම අපේ නිලධාරී මණ්ඩලය වගේම ක්‍රීඩිකාංගයේ දක්ෂතාවත් එක්ක. එසේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා මීට එහා ගියපු පදක්කම් ප්‍රමාණයක් ක්‍රීඩතරගවල ලබා ගන්න. කෙසේ නමුත් දකුණු ආසියානු ක්‍රීඩාවලියල අතරතුර ඩෙංගු රෝගයට ගොදුරු වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එක් අයෙකු පමණක් දිවයිනට පැමිණියේ නැහැ. 6 දෙනෙක් මෙන් ලංකාවට පැමිණියා. එක්කෙනෙක් විතරක් අපිට ගේන්න බැරුණා මොකද එයාට මේ ට්‍රාන්ස්පෝර්ට් එකේ තියෙන ප්‍රශ්න කීපයක් නිසා. නමුත් එයාත් කන්ඩිෂන් එක ට්‍රාන්ස්පෝර්ට් එකේදී තියෙන ප්‍රශ්න නිසා මිසක් එයාගේ හෙල්ත් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එකත් අපි එයාගේ දෙමව්පියන්ටත් හැමෝටම කියන්න ඕනකම තියෙනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමක් මේවන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති මන්දිරයේදී අප සූදානම් එම ස්ථානයේ සිටින සියත ප්‍රවෘත්තංශයේ යුගාන්ති මායුරිකා සම්බන්ධ කරගන්නට එහි තොරතුරු ඔබට වාර්තා කරන්නට. යුගාන්ති, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6:45ට පමණ විශේෂ හමුවක් සංවිධානය කර
ආණ්ඩු පක්ෂයෙන් බැති ඇමතිවරුන් පැමිණෙන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. මම මේ මොහොතේ රැඳී සිටින්නේ කොටුව ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට. අපට මේ අවස්ථාවේ දැක ගැනීමට හැකිවනවා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙම හමුව සඳහා පැමිණෙන ආකාරය. ඔව් ස්තුතියි යුගාන්ති. අප සූදානම් රාත්‍රී අපගේ 9:30 ප්‍රවෘත්ති විකාශය තුළින් ඔබ වෙත මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන්නට අපි සූදානම්. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සමුගෙන යන්නට රාත්‍රී 9:30ට යලිත් හමු වෙමු අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.